Hello. பஞ்சிய பட்டங்கனி மூயு புவன் குட்ட
සියලු දෙනාට අයිබෝන් හරි පොතේ මේ සියලු දෙනා විතරම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ක්ලාස් එක ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ අද දවසේ ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට අයහපත් කාලගුණ තත්ත්වයක් පවතිනවා ඉතින් අපේ පන්තියේ දරුවෝ ටිකක් අඩුවක් නම් පේනවා කීප දෙයක්ම මැසේජ් එකවල තිබුණා ක්ලාස් එක අද අද පන්ති කෙරෙනවද මොකද තත්ත්වය කියලා නමුත් ඇත්තටම පුතේ මේ අපිට කලින් තිබුණ තත්ත්වයට වඩා දැන් නම් ටිකක් කාලගුණේ හැමදාම ප්‍රදේශයේ ආපත් තත්ත්වයක් වගේ ඉතින් ඒ නිසා තමයි අපි ක්ලාස් එක කරන්න තීරණය කළේ මොකද නැත්තම් අපිට එක දවසක පන්තියක් පාඩු වෙනවා කියලා කියන්නේ අපි ආයේ දින එතකොට 14කින් තමයි හම්බ වෙන්නේ ඒ නිසා දිනපතාම අපි පන්තිය කරන්න ඕනි හරි එතකොට ආයතනින් කොලේජ් ආයතනය වෙනුවෙන් ඇත්තටම අද දවසේ අලුතෙන් දරුවෝ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ඒ දරුවෝ ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපේ පාසල වෙත උදේ එතකොට අපි දැනට සිලබස් එකේ සැලකිය යුතු ප්‍රමාණයක් විශේෂ කරුණු ආවරණය කරමින් පවතිනවා පුළුවන් අය තමන්ගේ වීඩියෝ ඔන් කරගන්න ගැටලුවක් නැති අය මම චුට්ටක් මයික් එක ඔන් කරන්නම් කො පොඩ්ඩක් අතුල් සම්මාන ගිය සතිය හිටපු දරුවෝ चमोदे माइक कौन था पुता में अभी ये सत्य अंतिम मातृका पट्टा पता कर जले सिसिलना कारक गुण जले ये आगे से लिखा तो बोलते जले सिसिलना कारक गुण ये आगे से लिखा तो बोलते नहीं सर अब तो हम नहीं आते हाँ बंदाई हरे भूमिश्रुति बोलते मैं अभी खता करे හතරවෙනි පාඩම සම්බන්ධයෙන් ජලයේ කාර්ය තමයි අපි කතා කළේ ජලයේ කාර්ය අපි දන්නවා ඇත්තරම ජලය ගත්තාම මම දැන් ගිය සතියේ පාඩම අපි ආරම්භ කරනකොට පැහැදිලි කිරීමක් කළා පිරිසිදු ජලය පානය කරන්න පුළුවන් ජලය අපිට ඇත්තටම පවතින්නේ ඉතාම සුළු ප්‍රමාණයක් ඉතින් අපි ජල සම්පත ආරක්ෂා කරගත යුතුයි ජල සම්පත අපි හැමෝම ආරක්ෂා කරගත යුතු වෙනවා නමුත් මේ පාඩමේදී අපි කතා කරන්නේ පුතේ ජලයේ පවතින යම් විශේෂ ගුණාංග කිහිපයක් පිළිබඳව ජලයේ පවතින යම් විශේෂ ගුණාංග කිහිපයක් පිළිබඳව තමයි මේ පාඩමේදී කතා කරන්නේ එතකොට අපි අහනවා හැමදාම නැහැවද කියලා අපි දිනපතා නානවද කියලා අහනවානේ මම මොකද අපි දන්නවා ජලයේ ද්‍රාවක ගුණය තියෙනවා ජලයේ ද්‍රාවක ගුණය ජලයේ ද්‍රාවක ගුණය කියන්නේ පුතේ බොහෝමයක් දේවල් ජලයේ දිය වෙනවා බොහෝමයක් දේවල් ජලයේ දිය වෙනවා අපි කියනවා ජලයේ ද්‍රාවක ගුණය කියලා එහෙමනම් ජලයේ ද්‍රාවක ගුණය සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු අපි ගිය සතියේ කතා කළා අද දවසේ අපිට කතා කරන්න තියෙනවා ජලයේ සිසිලන කාරක ගුණය ජලයේ සිසිලන කාරක ගුණය. එතකොට මේක තමයි අවසාන විදින මාතෘකාව ලිව්වේ. ගිය සතිය සම්බන්ධ වෙන්නේ නැති දරුවෝ මාතෘකාව ලියාගන්න. ජලයේ සිසිලන කාරක ගුණය ගත්තාම මට කියන්න මේ ජලයේ කාර්ය කියන නෝට් එක ලියන්න පිටු කීයක් ගියාද? දෙකක් විතර. ජලයේ කාර්ය ජලයේ පාඩමට පිටු කීයක් ගෙහින් තියෙනවද? CR පොතේ පිටු කියද පුතේ පිටු දෙකයි හරි සමහර අය පිටු හතරක් ගිහිල්ලා ජලයේ කාර්ය කියන පාඩම සමහර අය පිටු හතරක් ගිහිල්ලා මොකද ක්‍රියාකාරකම් මෙහෙම රූප සටහන අඳිනවා සමහර ලොක් කොට අඳින්නේ නැති පිටු දෙකක් ගියා ඉන්නවා පිටු හතරක් කො තව අනිත් අයත් පොඩ්ඩක් පිටු ගන්න
පිටු 6ක් ගිහිල්ලා තියෙනවා. අනේ දෙයනේ. ආ පිටු 3ක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි පොදුවේ පිටු 3ක් තියාගමු. ගියසතිය සම්බන්ධුනේ නැති දරුවෝ. ගියසතිය සම්බන්ධුනේ නැති දරුවෝ පිටු 3ක් තියාගමු. මේ ජලයේ කාර්යය ටික ලියා ගන්න. ආසියාර් පොතේ ආසියාර් නෙමෙයි සාමාන්‍ය පොතක නම් පිටු 6යි. පොඩි පොතේ පිටු 4යි. සීආර් පොතේ පිටු 2ක් තියාගන්න. සීආර් පොතේ පිටු 2ක් තියාගන්න. පොඩි පොතක පිටු 4ක් තියාගන්න. හරි. සමහර අයට 6ක් ගිහිලා තියෙනවා නේද? හරි. මොකද සමහර අය කියකුණු මෙහෙමනේ අපි දැන් ජලී කියලා සමහර අය මෙහෙම කියනවා. සමහර අය කියනවා මෙහෙම. එතකොට තමයි සමහර අය තව සමහර අය කියනවා මෙහෙම. හරි. ඉතින් ඔය ඔන්න ඔය ස්වභාවය නිසා තමයි පිටු ගාන වෙනස් වෙන්නේ. සමහර අය නෝට් එකක් පෙන්නනවා. ඉතින් මම කියලා තියෙනවා හැමෝටම දරුවෝ දිනපතා මොකද අපේ දරුවෝ පන්තිර දිනපතා සම්බන්ධ වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සම්බන්ධ වීමට හැකියාව ලැබෙන්නේ. අද දවසේ ටිකක් අඩුයි මේ අයහපත් කාලගුණ තත්ත්වේ නිසා. හරි. එහෙමනම් අපි පුතේ ජලයේ සිසිලන කාරක ගුණය සම්බන්ධයෙන් කතා කරමු. ජලයේ සිසිලන කාරක ගුණය. ජලයේ සිසිලන කාරක ගුණය කියලා ගත්තාම ඔයාලා දැකලා තියෙනව නේද? ඔයාලගේ හැමෝම දැකලා තියෙනවා මීහරක් දැකලා තියෙනවා. ඔබන් මීහරක් දැකලා තියෙනයි. ඒගොල්ලෝ කුළුහරක් කියලාත් අපි කියනවා කැලෑවේ අතරමං වෙලා ඉන්න අය කැලෑවේ විතරක් ජීවත් වෙන අය කුළුහරක් කියලා කියනවා. හරි හැමෝම දැකලා තියෙනවා. ඒගොල්ලෝ දවල් කාලෙට එහෙම මඩ වගුරු වල නිදාගෙන ඔළුව උඩට උස්සගෙන ඉන්නව නේද? මඩ වගුරු ජලයේ බැහැගෙන නේද? දවල් කාලෙට එහෙම ඉන්නවා. ඔය වෙන වැඩ කරන්න බෑ. මම එහෙමවත් වීඩියෝ ඔෆ් කරනවා. හරි වෙන වැඩ කරන්න බෑ වීඩියෝ ඔන් කරගෙන. හරි එතකොට පුතේ මීහර වතුරේ බැහැගෙන නැත්තම් මඩ වගුරු වල බැහැගෙන ඉන්නවා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය කියන්නේ රස්නේ නිසා ඒගොල්ලෝ ජලයේ බැහැගෙන ඉන්නවා. ඒ උණුසුම ජලයේ උරා ගන්න එයාගේ ඇඟට සිසිලසක් ලැබෙනවා. හොඳ සිසිලසක් ලැබෙනවා. අපිත් සමහර වෙලාවට අවුවේ ඉඳලා ඇවිල්ලා සිසිල් වතුරෙන් ඒ කියන්නේ වතුරෙදී මූණ හොද ගන්න අවස්ථා තියෙනවා. දාඩිය දාගෙන අපි සෙල්ලම් කරලා සමහර වෙලාවට වතුර කරාමයක් ගාවට ගිහිල්ලා මූණ දවා ගන්න වතුර ටිකක් අරගෙන. ඒ කියන්නේ අපේ ඇඟේ තාපය අඩු කරනවා. තාපයේ තියෙන රස්නේ අපට ඇඟට දෙන රස්නේ අඩු කරනවා. එහෙමනම් මේ දේවල් ජලයේ මගින් කරන්නේ ජලයේට තාපය උරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රත් වෙච්ච යකඩ කෑල්ලක් වතුරට දැම්මොත් ඒකේ රස්නේ නැති වෙනවා. ඒකේ රස්නේ නැති වෙනවා. එහෙනම් ජලයට තාපය උරා ගැනීමේ අපූර්ව හැකියාවක් තියෙනවා. ජලයට තාපය උරා ගැනීමේ අපූර්ව හැකියාවක් තියෙනවා. අපි ඔන්න ඒ ජලයට තාපය උරා ගැනීමේ හැකියාව තමයි සිසිලන කාරක ගුණය කියලා කියන්නේ. සිසිලන කාරක ගුණය කියලා කියන්නේ අපි ඒ අතරේ අවස්ථා කීපයක් තියෙනවා. ඒක බලමු පුතේ. නිර්වචනේ ලියාගම්ම පාඩ පෑනකින් දාන තරු ලකුණක්. තරු ලකුණක් දාන්න පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරන් ඉන්න. හරි. ලියන පුතේ යටතේ තාපය ලබා ගැනීමෙන් තාපය ලබා ගැනීමෙන් බාහිර වස්තුවක තාපය ලබා ගැනීමෙන් බාහිර වස්තුවක
බාහිර වස්තුවක තිබූ බාහිර වස්තුවක තිබූ තාපය අඩු කිරීමට බාහිර වස්තුවක තිබූ තාපය අඩු කිරීමට जलयट ऐति हैकियाव जलयट ऐति हैकियाव जलयट ऐति हैकियाव जलये सिसिलन कारक गुणय जलये සිසිලන කාරක ගුණය ජලයේ සිසිලන කාරක ගුණය ලෙස හඳුන්වයි ජලයේ සිසිලන කාරක ගුණය ලෙස හඳුන්වයි ඔන්න දැන් හැමෝම මතක තියාගන්න මේවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. බාහිර වස්තුවක තියෙන තාප ප්‍රමාණය ජලයට උඩාගෙන ඒ අදාළ බාහිර වස්තුවේ තාපය අඩු කර ගන්නවා. ඒක තමයි සිසිලන කාරක ගුණය කියලා කියන්නේ. දාන්න පුතේ ඊළඟට ක්‍රියාකාරකම 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 पुता ओशिनी माइक के कौन करानो हाँ कोई लिए पु पेरीय किया वालों को पुती हमें की पते नेट पे लिया करने बैरी वेला तापे लबागे नी में बाहिर वास्तु का तिबु तापे अड़किली मटा है कियर මේ ජලයේ සිසිලන කාරක ගුණය ලෙස හැඳින්වේ. හරි. ජනීෂා, ඔයත් කියවන්න බලන්න ලියපු එක පොඩ්ඩක්. තාපය ලබා ගැනීමෙන් බාහිර වස්තුවක තිබූ තාපය අඩු කිරීමට ජලයට ඇති හැකියාව ජලයේ සිසිලන කාරක ගුණය වේ. ආ හරි. අන්න එතන පොඩ්ඩක් හදා ගන්න ඕනේ පුතේ ජලයට ඇති හැකියාව කියලා ජනීෂා පොඩ්ඩක් හරි. හරි. ජනීෂාගේ කහරි කලින් කියපු එක්කෙනාගේ පොඩි අඩුපාඩුවක් තිබුණා. වැරද්දක් නැහැ දෙකේම. ජලයේ ඇති හැකියාව සිසිලන කාරක ගුණය කියලා කියනවා. ඊළඟට ක්‍රියාකාරකම ක්‍රියාකාරකම යටතේ ලියන්න ජලයේ සිසිලන කාරක ගුණය පරීක්ෂා කිරීම ජලයේ සිසිලන කාරක ගුණය පරීක්ෂා කිරීම जलये सिसिलन कारक गुणय परीक्षा करीम जलये सिसिलन कारक गुणय परीक्षा करीम हरि अपि बलमु जलये सिसिलन कारक गुणय अपि परीक्षा करानी कोहमद कियला समान प्रमाणे गन्नो बीकर देखा अध्याय में मुकुत तंदी में पा समान प्रमाणी बीकर देखा गन्ना पुते अरगेन मेकर दानवा फुलुं समान प्रमाणी बेकिन दानवा फुलुं
සමාන ප්‍රමාණය බැගින් දාන්න උෂ්ණත්ව මානෙන්නේ අපි උෂ්ණත්වය සකහන් කරගන්නේ මේකට අපි දානවා පුතේ උෂ්ණත්ව මානෙකොත් උෂ්ණත්ව මානෙන් තමයි අපි උෂ්ණත්වය සකහන් කරගන්නේ අපි මේකට උෂ්ණත්ව මානෙකොත් මේ දෙකටම උෂ්ණත්ව මාන දෙකක් දානවා මෙහෙම උෂ්ණත්ව මාන දෙකක් දානවා උෂ්ණත්වය සකහන් කරගන්නවා අපිට දකින්න ලැබෙනවා දෙකේම සමාන ප්‍රමාණය බැගින් උෂ්ණත්වය දෙනවා අපිට සෙල්සියස් අංශක 25ක් කියලා උෂ්ණත්වය දෙනවා දෙකේම අපි ඊට පස්සේ මේ එක බීකරයක තියෙන පුළුන් ටිකක් වතුරෙන් තෙත් කරනවා වතුර ටිකක් මේකට පොඩ්ඩක් දානවා දානවා අපි නැවත පොඩ්ඩක් වෙලා තියෙන ඇරලා උෂ්ණත්වය ස්ථාන කරගන්න ඒ වෙලාවෙදී වතුර දාපු එක අපි හිතමු මේකට අපි ජලය දැම්මේ කියලා ජලය දාපු පුළුන් නැත්නම් තෙත් කරපු පුළුන් තියෙන බීකරේ තියෙන උෂ්ණත්වමානී පාටාංක අඩු වෙලා තියෙනවා මේකේ අරගානම තියෙනවා මේ වතුර දාපු එකේ ජලයෙන් තෙත් කළ පුළුන් තියෙන උෂ්ණත්වමානී තුල පාටාංක අඩු වෙලා තියෙනවා අපිට දකින්න ලැබෙන ඒ අනුව අපි තියෙනකට ඇත්තටම ජලය දාපු නිසා තමයි මේ උෂ්ණත්වය අඩු වුනේ මේ පුළුන් වල තිබිච්ච තාපය ජලය මගින් පුරාගෙන උෂ්ණත්වය අඩු කිරීමක් කරලා තියෙනවා ඒ අනුව අපි නිගමනය කරනවා ජලයට බාහිර වස්තුවක තියෙන තාපය උරා ගැනීම අපූර්ව හැකියාවක් තියෙනවා කියලා අපි එහෙනම් ලියමු දාණ්ඩ යටින් ඉෂ්ඨමාක් එකක් සමාන ප්‍රමාණයේ බීකර දෙකක්ගෙන සමාන ප්‍රමාණයේ බීකර දෙකක්ගෙන සමාන ප්‍රමාණයේ බීකර දෙකක්ගෙන සමාන ප්‍රමාණයේ බීකර දෙකක්ගෙන समान प्रमाणे बैगिन समान प्रमाणे बैगिन एट समान प्रमाणे बैगिन එයට සමාන ප්‍රමාණයේ බැගින් පුළුන් දමා පුළුන් දමා පුළුන් දමා සමාන ප්‍රමාණයේ බැගින් පුළුන් දමා උෂ්ණත්වමාන දෙකක් උෂ්ණත්වමාන දෙකක් උෂ්ණත්වමාන දෙකක් එහි රඳවා උෂ්ණත්වමාන දෙකක් එහි රඳවා වෙන වෙනම උෂ්ණත්වය සකහන් කරගන්න වෙන වෙනම උෂ්ණත්වය සටහන් කරගන්න වෙන වෙනම උෂ්ණත්වය සටහන් කරගන්න වෙන වෙනම උෂ්ණත්වය සටහන් කරගන්න පුතා ඊළඟට ස්ථාමාක් එකක් දාන්න දාලා පාට පෑන කිල්ල යනවා මම කියන කාරණේ ලියන්න පුතේ එක බීකරයක පුළුන් එක බීකරයක පුළුන්
ජලයෙන් තෙත් කර එක බීකරයක පුළුන් ජලයෙන් තෙත් කර එක බීකරයක පුළුන් ජලයෙන් තෙත් කර एक बी करे एक पुलुन जालें तेत करे नेवता उष्णते स्थान कर गन नेवता उष्णते स्थान कर गन देंग पुताला क्रोपस का नाम दिनोनी में का अच्छे को तेर पनस नाम भी नहीं पिटवे अच्छे पनस नाम भी नहीं पिटे पहाल तीन रूप में लसन रूप दे गांधी निक मनट अनुशी अंदले विराई दे पिटुआंग का पानस नामे बुद्धे रूपे परीक्षा हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम हां हरी गुड
මේ අනික් කට්ටිය අදින කල් ඇවි මම කීප දෙනෙක්ගෙන් අද පාඩම් ගන්නම් 10 දෙනෙක්ගෙන්වත් පාඩම් ගන්නම් අද හොම්වර්ක් ටික හරි දාන්න යටි නිරීක්ෂණ නිරීක්ෂණ निरीक्षण जलीय जलीन तेकल पुलन सहित जलीन तेकल पुलन सहित बीकर जलीन तेकल पुलन सहित बीकर जालेन तेतकल पुलन सहित बीकरे उष्णत्वय बीकरे उष्णत्वय उष्णत्वय पहलगोस अतिभाव उष्णत्वय पहलगोस अतिभाव उष्णत्वय पहलगोस अतिभाव देखिए है कि उष्णत्वय पहलगोस अतिभाव देखिए है कि जालेन तेतकल पुलुन जालेन तेतकल पुलुन साहित बीकरे उष्णत्वय पहलगोस अतिभाव जालेन तेतकल पुलुन साहित बीकरे उष्णत्वय पहलगोस अतिभाव हांदुनागत है कि हांदुनागत है कि अनिगमने किरदान निगमने पाठ पैन के लिए मो जलेट निगमने पाठ पैन के लिए अंदर जलेट जलेट बाहिर वस्तुओं वाले जलेट बाहिर वस्तु बाहिर वस्तु तापय बाहिर वस्तु तापय जलेट बाहिर वस्तु तापय अवशोषणे कलह की भव अवशोषणे कलह की भव अवशोषणे कलह की भव अवशोषणे कलह की भव निगमने कलह की निगमने कल है कि निगमने कल है कि अमाया पोड्डक निगमने की अन्न අමයි ඔන් කරන්න බැයිද පුතේ වීඩියෝ මේ මයික් හරි කියන්න මොකද උනේ අමයි ආයෙ ඔෆ් කරගත්තද
वीडियो माइक का ऑन कर हम ऑफ कर करने पाप होते आधे ऑन कर कर आप बताइए ना हमारे आधे ऑन कर करने हाँ जी को हमारे मुकद्दू नहीं हुआ है हाँ जी वैने किने टेके आना उमेशी पुते निगमने क्या आने चले ये तो सर माता अंतिम टिक दिया करने बैरी हूँ ना आ लिया पुते क्या ना बाला ना पुता ජලයට බාහිර වස්තුන් වල තාපය අවශෝෂණය කළ හැකි බව නිගමනය කළ හැකිය පුතාගේ ගම කොහෙද ගම්පල සර් ගම්පල රයිගමේ ගම්පලයි ගැන අහලා තියෙනවද ඈ कोमेश आप पास से उत्तर तो नहीं उनका ना पड़ता माइक के हाँ मांगे हुए राइगम में आई काम पर जाएगा ना हालत ही ना देखें ओह सर क्या ना कुछ उत्तर दाना दे वाले जिन्ना के मार पास से दवा से रहा नहीं नहीं हैं हाँ पुता मोड़ का भी किया पार्टन दे दें दहाया की तरह पार्टन से कौन डर किया ना बाला ना पार्टन ठीक है हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ओ 20ක් පාඩම් දීලා 10ක් පාඩම් කියන पता है गुड है हरी देंगे निगमनीय हरी अमोम निगमनीय जीवा ये ना बाहरी वस्तुओं के तीनों तापे ये अवशोषण एक करके नहीं में है क्या वक तीनों वक क्या ला आपी निगमनीय करना हो हाँ पुता इलाके का मास्टर का वजह ने हमोम है जाली सिसिल नकार के गुने है प्रयोजन वस्तु नवस्ता जाली सिसिल नकार के गुने है प्रयोजनवत्वन अवस्था जले सिसिलनकारक गुणेय प्रयोजनवत्व अवस्था हाँ पुत्र आपे सिसिलन कार्य को कुने प्रयोजनात्मक अवस्था गुड़ाक तीन वाइट इन दाबी बाबी तक करने आपे एक इन कीपे आप गत्तुन व्याले हमों में दानवा सामान्य वाहन वर्ल्ड कार वैन बस लोडी ने वाकी वाहन वर्ल्ड
එන්ජින් එක ආශ්‍රිතව තියෙන ටැංකියකට වතුර දානවා වාහන වලට වතුර දානවා මේ වතුර දාන්නේ එන්ජින් එකේ තාපය ජලය මගින් අඩු කරගන්නවා මොකද වාහනයක් උදේ පැදගෙන යනකොට අධික විදියට රත් වෙනවා මේ තාපය එන්ජින් එක රත් වෙලා සාමාන්‍ය ගිනි ගන්නත් පුළුවන් නැත්නම් වාහනේ හානි සිදු වෙන්න පුළුවන් ඒ නිසා එන්ජි ඔය ජලය මගින් උදේ රේඩියේටරේ කියලා කොටසක් තියෙනවා රේඩියේටරය ඔය කොටසට ජලය දානවා ජලය දාලා එන්ජින් එකේ තාපය උදේ උරා ගැනීමක් කරනවා ඊළඟට ඔය තව අවස්ථා තමයි කර්මාන්ත ශාලාවල යන්ත සූත්‍ර ක්‍රියාත්මක වෙනකොට ඒව රත් වීම පාලනය කරන්න පුතේ ඒව රත් වීම පාලනය කරන්න ජලය භාවිත කිරීම කරන්න ඔය වගේ අවස්ථා අපි ජලයේ සිසනකාරක ගුණේ විදියට යොදා ගන්නවා අපි ලියමු අංක 1 ලියන්න වාහනයේ එන්ජිම රත් වීම පාලනය කිරීමට වාහනයේ එන්ජිම රත් වීම පාලනය කිරීමට ප්‍රත්‍යම පාලනය කිරීමට අලුත් වචනය විකිරකය විකිරකයට විකිරකයට මේ විකිරකය කියන්නේ පුතේ ලියා ගන්න රේඩියේටරය ඉන්නවා රේඩියේටර කියනවා මොකක්ද කියලා පෙන්වන්නට ගන්නවා මේක ලියාගෙන ඉමු විකිරකයට නැත්නම් රේඩියේටරට ජලය ජලය හෝ ජලය හෝ ජලයේ වෙනුවට දානවා ජලයේ එකතු කරපු ද්‍රව්‍යයක් කූලන්ට් කියලා අපි කියනවා කූලන්ට් කූලන්ට් යෙදීම අපි රේඩියේටර් පොඩ්ඩක් බලමු මට පොඩි වෙලාවක් දෙන්න හරි දැන් හැමෝම රේඩියේටරේ පොඩ්ඩක් බලමු මේ කූලින් සිස්ටම් එක පොඩ්ඩක් උතේ මම ඒක දාන්නම් පොඩි වෙලාවක් හොඳට අවබෝධය මම ලොකු වෙලාවක් බලන්න බැරි වෙයි අපි පුළුවන් තරම් ටිකක් බලමු අද බලපොත් වෙනවා අපි කාර් එකක් ගන්න වැදගත් සිස්ටම් එකක් වෙන කූලින් සිස්ටම් එක ගැන කතා කරමු. කූලින් සිස්ටම් එක කියන්නේ අපිට ඒකෙන් කතා කරන්න වෙන උපාංගයක් තමයි රේඩියේටර කියන්නේ. අපි රේඩියේටර ගැන කතා කරමු ඒ සිස්ටම්. යම් මොහොතේ උඩට කූලින් සිස්ටම් එක දින කොටස් මොනවද කියලා අපිට දැනගන්න ඕනේ මේම පාච් එක තමයි. පුතේ මෙතන ඔයාලට පේනවා මම මෙන්න මේ පොඩ්ඩ පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් ඔයාලට. වාහනයක පුතේ මේ එන්ජින් එක තමයි මේ මැද තියෙන්නේ.
මෙතන එන්ජින් එක ඔයාලට පේනවා මේ ෆෑන් එකක් දාලා මෙතන ඉදිරියෙම සවි කරලා තියෙන්නේ ඔය කියන රේඩියේටරය රේඩියේටර ඉදිරියෙන් ෆෑන් එකක් දාලා තියෙන්නේ මේක අධික වේගයෙන් කරකවෙනවා ෆෑන් එක මේකට මේකට එන ජලය ඔයාලට පේනවා මෙහෙන් මේ රතු පාට නලයක් දිගේ එන්ජින් එකට ගමන් කරනවා ආයේ එන්ජින් එකේනොත් මෙතන ඔයාලට පේනවා කළු පාට මේ නලයක් මගින් එන්ජින් එකට මේ ජලය ගමන් කිරීමක් සිද්ධ වෙනවා එතකොට එන්ජින් එක රත් වෙන තාපය මේ ජලයට උරා ගන්නවා එතකොට පැහැදිලිව මේක රේඩියේටර හරහා මේම ජලය ගමන් කිරීමක් වෙන්නේ එන්ජින් එක වටා සහ රේඩියේටර පුරාම එතකොට මේකට ලැබෙන්නේ ජලයත් රත් වෙනවා ඒ තාපයට සාපේක්ෂව එතකොට මේ ජලය සිසිල් කරන්නේ මේ අධික වේගයෙන් කරකවෙන ෆෑන් එක ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපේ ගෙදරක තියෙන ෆෑන් එකක් තත්පරයකට කරකවෙන වටගාන වගේ මේකේ ඉතාම අධික වේගයෙන් වැඩිපුර වටගාන තත්පරයකට කරකවෙනවා ඊට පස්සේ මේකට එන රේඩියේටරේන රත් වෙච්ච ජලය යම් ප්‍රමාණයක සිසිල් කිරීමක් මේ මගින් සිදු කරනවා ඔන්න ඕක තමයි අපිට මේ වීඩියෝ එක සම්පූර්ණ බැලුවත් විස්තර කරන්නේ ඔය ටික ඒ නිසා අපි මෙතනින් මේක නවත්තමු වෙලාව යන නිසා කීප දිනක් දාලා දිනන රයිකමයයි ගම්පලයයි ගැන කියන්න කියලා ඉතින් අපිට ලොකු වෙලාවක් නැහැ රයිකමයයි ගම්පලයයි ගැන කියන්න ඔයාලා ඒවා දැනගන්න ඕනේ ඒවා ඔයාලා දැනගන්න ඕනේ රයිකමය ගැන ගම්පලය ගැන නේද අපි දැන් අර අපේ කවුද රයි උමේෂි නේද ඉන්නේ ගම්පල ඔව් උමේෂි ඇහුවා ඉතින් උමේෂි අපිට කිව්වෙත් නෑ බලමු ඉතින් මම වෙලාව තිබුණොත් අද චුට්ටක් ඒ ගැන කියන්න බලන්නම්කෝ හරි කතන්දරේ දැන් අපි ලිව්වා ඔන්න පිටිරකේට නැත්නම් රේඩියේට ජලය හෝ කූලන්ට් එදීම ඒක දැන් දන්නවා සිදුවන දේ හරි ඊළඟට පුතේ අංක 2 अंक देख कर्मांत सालावले पुते फालवेनी कारणे लिया गांड बैलू नालू कीपने अद में गोड़ाक का ये मेसेज करना में अद दावसिती ने වර්ෂාවත් එක්ක මම හිතන්නේ ලංකාවේ ගොඩක් ප්‍රදේශවල වැස්ස කොබන් අතුස්සන්න වහින කට්ටිය අද මේ වෙනකොට එක්කෙනයි දෙන්නයි ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා හරි අපි එහෙනම් ඔක ආයි කියමු කවුද කියවන්නේ පොඩ්ඩක් ඉන්න පළවෙනි කාරණේ අපි දෙමු එස්සඳු වාහනයක එන්ජිමේ රත් වීම පාලනය කිරීමට විකිරකයට රේඩියේටරය ජලය හෝ කූලන්ට් එදීම අනිත් අයට ලියා ගන්න පුළුවන් විදියට හිමීට කියවන්න පුතේ වාහනයක එන්ජිමේ රත් වීම පාලනය කිරීමට දෙවනි කාරණේ කර්මාන්තශාලාවල විවිධ යන්ත්‍ර කර්මාන්තශාලාවල විවිධ යන්ත්‍ර ක්‍රියාකරණ විට ඒවායේ රත් වීම ප
පාලනය කිරීමට ඒවායේ රත්වීම පාලනය කිරීමට ඒවායේ රත්වීම පාලනය කිරීමට පුතේ ඔයාලා තව දන්නම කාරණයක් කියන්නම් ඔය කම්මල් තියෙනවනේ කම් හල් නෙමෙයි කම්මල කියලා කියන්නේ අපි යකඩ තලන්නේ යකඩ තලන කම්මල මේ කම්මලේ ඔයාලා දැකලා තියෙනවා විවිධ යකඩ අධිකුෂ්ණත්වයට ලක් කරලා ඒවා පන්නරේ ලබා දීම පිහි පොරවාදී පුතේ අවි ආයුධ වගේ දේවල් නිෂ්පාදනය මේවා කරනවා එතකොට ඔය මේ කම්මලේ රත්නේ යකඩ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයි පන්නරේ තියන්න ජලය ඕනි වෙනවා ඒ වගේම ඒ රත් වූ යකඩ නැවත සිසිල් කර ගැනීමටත් ඒගොල්ලෝ ජලය කිල්ලීම තමයි කරන්නේ එහෙමනම් ඒ කාරණේ තියාගන්න අංක 3 කම්මල් වලදී රත්තු යකඩ සිසිල් කිරීමට अवसान ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස යොදා ගැනීම ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස යොදා ගැනීම तीसरी पंडा कौन करने को माइक से देवनी कारण ही किया वन्ने हमें इतना पंडा लिया करने पड़ी बेला कर्मांत शाला वाले विविध यंत्र क्रिया करने बिटे एवा ये रात्रि में पालने के लिए मटे पुता हो ये लागई ना कहाँ तक का तक आकर कर आपन ठीक ना का कावरत नहीं से हाँ मंदे का निकाल कहाँ तक का निकाल आकर कर आई ना यही ना तो आगे माइंड कौन करे कोटा किया ना यार गामो को ही थे गाल के मुंह से हाँ गाल के मुंह वो यार याल भी जितने उड़े ना कालिक का साग दे गाल के मुंह नहीं गाल के मुंह ही थी चमोतिया नहीं थे गाल के मुंह කවුද ගල්ගමුවේ කිව්වේ දැන් කවුරු හරි කතා කරා ගල්ගමුවේ කියලා මට නම් මතක නැහැ කොහ මූලද්‍රව්‍ය ටික කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් ඕ වෙරි ගුඩ් වෙරි ගුඩ් මේ මං හිතේ මේ මං ඔය අහක බලනවා දැක්කොත් අක්ගල යාගේ මයික් එක ඔන් කරනවා හරි දැන් මාත්‍රකාව අපි අලුත් මාත්‍රකාව පුතේ ජලය ජීවේ මාධ්‍යයක් ලෙස යොදා ගැනීම ඒ කියන්නේ අපි දන්නවා ජීවේ මාධ්‍යයක් කියන්නේ ජලය ඇත්තටම ජීවීන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය මාධ්‍යයක් උදාහරණයක් අත්තොත් දැන්
මාළුවා ජලයෙන් ගොඩට ගත්තාම මාළුවාට ජීවත් වෙන්න බෑ. එයා මරණයට පත් වෙනවා. එතකොට මාළුන්ට ජලයේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ජලයේ ද්‍රාවක ගුණයක් ඕනි වෙනවා. ඇයි? ඔක්සිජන් ජලයේ දිය වෙලා තිබීම නිසා තමයි ඒගොල්ලන්ට ජලයේ ජීවත් වෙලා වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථා. ඒ වගේම ඖෂධ වගේ දේවල් සකස් කරගන්නකොට නේද? ඒ වගේ බොහොමයක් අවස්ථා තියෙනවා. අපේ දේහය ගත්තත් පුතේ රුධිරය කියලා කියන්නේ බැඳිපුර අන්තර්ගත ජලය. රුධිර ඔස්සේ තමයි ගොඩක් දේවල් පරිවහණය වෙන්නේ. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ජලය ජීවී මාධ්‍යයක් ලෙස යොදා ගැනීම කියලා මාතෘකාව දාන්න. කටියට මහන්සිත් ඇතිනේ. ඔන්න එහෙනම් රයිගමයි ගම්පලයි ගැන මම කියන්න යන්න. කමන්න නැද්ද? අනේ විනාඩි 2යි 3යි අහගන්න ඕනේ හොඳටම. कलयुग काले तो पाणनु अनंत कालयो दे अंतरमा कति गुण गहिना मार्ग हंकत इत कते अरे ආරගහ කන්නේ ඉතකරන්නේ
Who's ready to catch some cool pets? पुते में अभी कथा करनी है कि जले जीवे माध्यम के लिए भावित करना अवस्था अभी अवस्था की पे अक्लिया का मु पार्ट में तोड़े इबरे ना दान अंकिक जले जीवींत जीवत्ती में माध्य चालज जीवींत जीवत्ती में माध्य वीम इतना तारुदा कुनादार लियान्ने जाले ये दिए भी अति ऑक्सीजन जाले ये दिए भी अति ऑक्सीजन ससनेट लबागत है कि भीम अंक देख पुते मुखाकर प्रश्न आती है नैनी की पद एक मैं सीधा आती हूँ अहिंद नै के समहार मिलावट आता नेटवर्क का उल्लैती कोडा का इट वैसा देख कर इतनी कमांग अहिंद तो यानो ऐती अभी यह मोनो नोट के ग्रुप पे कर दान ना हरी मुखाकर वैरी ब्लॉक कर मुझे रिकॉर्डिंग ने का तो अरे दान निस्सा ऐनिस्सा के तो आपके ने करने रिकॉर्डिंग ने का हरी बदला ये आठों पार्ट टी का हजार गान अंक देखकर सीएलओ में जीविंगे सीएलओ में जीविंगे सिरुरतुले सिरुरतुले सिद्वने सिलुमा जीवीन के सिरुरतुले सिद्वने जीव क्रिया संधा माध्य वीम එතෙන්ට උදාහරණ දෙකක් විතර ලියන්න ඔය ජීව ක්‍රියා කියන තැනට මේ ඔය කාරණේ ගාව පහලින් ගන්න උදාහරණ ආහාර ජීරණයට ජලය ඕනි ආහාර ජීරණි ඊළඟට
පුතේ තව එකක් ගන්න බහිෂ්ඨාවය 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 කියන්නේ ඔය අපේ දේහෙන් අනවශ්‍ය දේවල් බැහැර කරනවා මුත්‍ර බැහැර කිරීම දහඩිය බැහැර කිරීම ප්‍රස්වාස වාතය බැහැර කරනවා ඒ වගේ බහිෂ්ඨාවේ ඒ සඳහා ජලය අවශ්‍ය වෙනවා දේහයට ඊළඟට තුන්වෙනි කාරණය අංක 3 අංක 3 පුතේ ඒ වගේම තමයි ආහාර ජීර්ණය වුණාට පස්සේ අපේ දේහයට මේවා අපචෝෂණය වෙනවා අපි කියන්නේ ආහාර දැන් අපි ලොකු ලොකු ආහාර කෑලි කටින් අපලා ගිල්ලාද පස්සේ ආහාර ජීර්ණ පද්ධතියේදී මේවා රුධිරයට තමයි උරා ගන්න රුධිරය ඔස්සේ අපේ ඇඟේ හැමතැනකම මේ ආහාර ද්‍රව්‍ය ගමන් කරනවා. දැන් රුධිරයේ වැඩිපුර තියෙන ජලය, ජලයේ මගින් තමයි මේ ගමන් කිරීම ඇඟ පුරා සෑම සෛදවලටම ගමන් කිරීම කරන්නේ. ඇත්තටම අපිට මේ නැගිටලා ඉන්න පණ තියෙන්නේ අපි ගන්න ආහාර ටිකයි, හුස්ම ගන්න ඔක්සිජන් ටික. ඔය දෙගොල්ලම පුතේ නහරවල රුධිරයට එකතු වෙලා රුධිරය ඔස්සේ තමයි ඇඟ පුරාම ගමන් කරන්නේ. සෑම සයිඩ් එක කියන්නේ කාර්යය ආහාර ජීර්ණයෙන් ආහාර ජීර්ණයෙන් උරා ගන්නා පෝෂක ආහාර ජීර්ණයෙන් උරා ගන්නා පෝෂක ආහාර ජීර්ණයෙන් පුරා ගන්නා පෝෂක දේහය පුරා පරිවහණය දේහය පුරා පරිවහණය සඳහා रेकॉर्डिंग ने का ग्रुप पे करने में पुत्र आपे वेबसाइट टेका तमा आइडिया निम कॉलेज जाए तो नहीं वेबसाइट टेका हाँ ना तमा रेकॉर्डिंग ने को आठ बढ़ाना पुरवा मिली अवश्य ऐसे का बढ़ाकर ना पुरवा इस तरह डे उन्हें तो कोड आपे मेवे ने कोड अदा पार्ट में वर्क करा ईलंग दावसे हमों में संबंध देन जो संबंध में नतुई ने पाया है तो गुड़ा पारू आके ना माँ इन सामग्री आपी लापना और आठवासर ने आंडी नहीं थे आठवासर क्या ने लोगों सिलेबस से काटती है ने आते एक वक्त में वरे इन्होंने आटे ठीक है खुदे इकना गान मांग आठवासी पीपत ने के गुड़ा के लाने तीन साम पस्त ने के तू इधर कथा करने पर आप මං කියන අය මයික් කොන් කරලා නලුතෙන් සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් වුණොත් එයා කියන්න විස්තර අපි ඉන්න තැන හරි තම අපි ඉස්සෙල්ලම ගමු ඕනාදී පුතා කොහෙද ගම මං කොළඹ කොළඹ කොහෙද පුතේ කිරුළ රෝඩ් එකට ඇත්තේ ආ පුතා ඉස්කෝලේ කොහෙද සිනමාස मूल द्रव्य विज्ञान हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरॉन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियम सोडियम मैग्नीशियम एल्युमिनियम सल्फर फ्लोरीन आयरन पोटेशियम कैल्शियम හරි හොඳයි ඊළඟට කරුමුල් සහ කෛරමුල් පැහැදිලි කරන්න කරුමුල් සහ අත්වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. කෛරමුල් සාක් කඳට ආධාරකයක් ලෙස. වායුතරමුල් වායුතරමුල් මුල් වගුව ඊළඟ දවසේ මම ඔයගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම ටික හරියට. හරි සර්. හරි.
ඊළඟට තෙනුමි සර් පුතා කොහෙද ගම්පලාත සර් මම නාරං වල නාරං වල නාරං ටිකක් අරන් යන්න පුළුවන් ආවොත් නේ පුතා කියන්නකෝ මේ ඉස්කෝලේ කොහෙද යන්නේ විහාර මහදේවි කියන්න මූලද්‍රව්‍ය ටික මිස්ස හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් නයිට්‍රජන් hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluoride, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, fluoride, argon, chloride, potassium. පොටෑසියම් කැල්සියම් කීපයක් පොඩ්ඩක් වැරදුනා මං කියන්නම් පුතා වැරදි හදා ගන්න ඕනි අපි 9 වෙනියේ තියෙන එපක්ට ෆ්ලුවරීන් ඒ ෆ්ලුවොරයිඩ් කියලා කියේ ෆ්ලුවරීන් ඊළඟට ක්ලෝරයිඩ් කියුවේ එක ක්ලෝරීන් වෙන්න ඕනි පුතේ එතන පිළිවෙල පොඩි වැරද්දක් ඇති වුණා ඒ නිසා මිස්ස පිළිවෙලටම පාඩම් කර ගන්න ඕනි කරුමුල් කියන්න කරුමුල් කියන්නේ අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරන කයිරුමුල් ශාක කන්දට ආදායකයක් ලෙස ක්‍රියා කරන හරි බොහොම හොඳයි අපි බලමු ඊළඟට කවුද අපිට සම්බන්ධ කරගන්නේ අද ගොඩක් කට්ටිය ගන්න බැරි වෙනවා කවුරුත් තරහ වෙන්න එපා මම කතා නොකරපු අය බලලා කතා කරන්නේ දනුකි පුතා කොහෙද ගම දනුකි ප්‍රමාද නිසා සුවහස් පුතා කොහෙද ගම කුරුඳුවත්ත කුරුඳුවත්ත පුතා ඉස්කෝලේ වික්ටෝරියා ජාතික පාස හරි මූලද්‍රව්‍ය ටික කියන්නකෝ 11යි පාඩම් සර් ආ 11 කියන්න hydrogen helium lithium barium boron carbon nitrogen oxygen fluorine neon sodium ආ හරි මුල් වර්ගව පාඩම් කරලා තියෙන මුල් වර්ග ඉතිරසද ආ හිටියනේ මුල් වර්ග තියෙන වගුව තියෙන 7 වෙනි පිටුවේ මේක පාඩම් කරන්න ඕනි. ආ. ආ. ඊළඟට ඉරේෂා. සර්. මූලද්‍රව්‍ය ටික කියන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, මැග්නීසියම්, ඇලුමිනියම්. ඇලුමිනියම් silicon phosphorus sulfur chlorine argon potassium calcium විස්සයිද බලන් කරේ scandium titanium vanadium chromium manganese iron cobalt nickel tungsten zinc gallium germanium arsenic selenium brom krypton rubidium strontium yttrium ඇති ඔයා ගොඩක් පාඩම් කරා කියලා මට ආරංචි වුණා එකයි මම අහුවේ විස්තර පාඩම් කරේ කියලා 50ක් විතර පාඩම් කළා කියලා ආරංචි වුණා බොහොම හොඳයි පුතාගේ ඉස්කෝලේ කොහෙද කිව්වේ නෙළු නැෂනල් ස්කූල් හරි බොහොම ස්තුතියි අපි ගමු තව එක්කෙනෙක්
नीला रंग। उदा में वोया इससे लामा क्या लाइन ना अभी उदाहरण दिखाने वाले पोते जाले जीवी माध्यक ए इतना उदाहरण है तुम्हें नहीं कर क्रिया करने पहले उन्हाँ लो देने को दो इतने एक क्या बात ने सीएलओ में जीविंगे सिरुरतुला सिद्धुवन है जीव क्रिया संधा माध्य वीम उदाहरण සියලුම ජීවීන්ගේ සිරුර තුල සිදුවන ජීව ක්‍රියා සඳහා මාධ්‍ය වීම උතක් ගනු කොහෙද දෙකටන දෙකටන ඉස්කෝලේ සියන ජාතික පාසල දොම්පේ पुता किया ना मोनोद्रव्य विषय हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस अल्फा सल्फर क्लोरीन क्लोरीन आर्गन पोटेशियम कैल्शियम हां හොඳයි මුල් වර්ග වගම පාඩම්ද ඔව් සර් කියන්න බලන්න කරුමුල් ශාකයට ආධාරකයක් ලෙස අතුල්ට ආධාරකයක් නේද? ඔව් සර්. ඊළඟට කෛරමුල් ශාක කන්දට ආධාරකයක් ලෙස. හරි. ඕකිඩ් වර්ගවල එහෙම තියෙන මුල් මොනවද? हमारे पास ना हानि नहीं है सर। वायर मूल अरे उदा वागो पड़ता ताड़िया पाड़ा घरगान नो नहीं। हाँ सर। उदा नहीं। सर। उदा कोई तो काम है। උදානි මට පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ පුතේ. ඔයාගේ මොකක් හරි දන්නේ නැහැ මයික් එකේ. පුතා මට තාම ඇහෙන්නේ නැහැ. ආයි දැන් ඔන් කරන්න බලන්න. දැන් කතා කරන්න. ආ දැන් ඇහෙනවා. පුතා කොහෙද? දැන් මීගමු. මීගමු. ඉස්කෝලේ කොහෙද පුතේ? ආ මොනතරවි විශ්ස කියන්න? අද සම්බන්ධ උනේ? නැසස අද්දකට එකට කලින්. හරි. පුතේ හෝම්වර්ක් ටික මේ මොනතරම් 20ක් තියෙනවා පාඩම් කරගන්න වගු තියෙනවා දාන ඒවා group එකට දානවා හොම්ම ඒවා පිළිවන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි හරි කොමිස්ටි ඉසරි සර් මොකද අත උස්සන් ඉන්නේ කියන්න ආසයි තරද ඔව් සර් ආ क्या ना बताएँ मोना तो अभी हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन कैल्शियम पोटेशियम कैल्शियम हाँ मांगे तो अभी आप उस सगे नहीं थे हाँ तियाक पत पारंग करके नहीं थी
හරි පුතා මුල් වර්ග වගු පාඩම් කළාද ඔව් සර් කියන්නකෝ බලන්න මේ කරුමුල් අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම කයිරුමුල් ශාක කන්දට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම ඕකිඩ් වර්ග වල තියෙන මුල් මොනවද වායව මුල් ඒවැ මොනවද කරන්නේ වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම ඕ වෙරි ගුඩ් වෙරි ගුඩ් හරි පාඩම් කරලා දිනා හොඳයි අපට උවයිදි විභාගයට අහනකොට කජු වගේ ලියා ගන්න පුළුවන් නේද අන්නව තමයි විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනි පුතේ මේමයි මොලේට දා ගන්නවා වගේ උගන්නනකොට මොලේට දා ගන්නවා වගේම පාඩම් කරන්න තියෙන දේවල් ටික පාඩම් කර ගන්න ඕනි එතකොට අපි අනිත් දරුවන්ට වඩා එතකොට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මට ඒක විශ්වාසයක් තියෙනවා මොකද අපි දැන් ඇත්තටම අවුරුදු ගානක ඉඳන් පුතේ මේ උපකාරක පන්ති අධ්‍යාපනයේ ඉන්නවා ඉතින් අපි අයිලෑන්ඩින් කොලෙජ් එකකටත් සම්බන්ධ වෙලා ලොකු කාලයක් නැහැ මාස දෙකක වගේ කාල සීමාවක් එන්නේ අද අපි ලොකු වැඩක් කරලා තියෙනවා ඉතින් අපේ මේ පන්ති වල ඉන්න දරුවන්ගෙන් ඇත්තටම ඇහුවොත් ඕන කෙනෙක් ප්‍රශ්නයක් මේ අපි උගන්වපු පාඩම් වලින් හැම දරුවෙකුටම පැහැදිලිව උත්තරයක් දීමේ හැකියාවක් තියෙනවා ඒ ශක්තිය අපි ගොඩනගලා තියෙනවා ඉතින් ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා අපි අවසාන වාර පරීක්ෂණයක් තියෙනවා ඒකට හොඳ ලකුණක් ගනීවි කියලා ඒකට තමයි අම්මා තාත්තා සතු වෙන්නේ ඉතින් එහෙනම් හොඳට ඉගෙන ගන්න ඕනි. තව මට දෙන්නෙක් එක්ක විතරයි කතා කරන්න අවස්ථාව තියෙන්නේ. අභිෂේක්. හෙල් සර්. කොහෙද ගම? සර් මම කැලණියේ. කැලණියේ. පන්සල ගාව. කැම්පස් එක ගාව සර්. ආ කැම්පස් එක ගාව. එහෙනම් ඒ කැම්පස් එකටම යන්නද බලාපොරොත්තු වෙන්නේ? हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम संचित मूल नहीं मूल गैटी थी ये प्रश्न पड़ता तीमु पे अत्यंगी कारु मूल शाक अतुल टा आधार क्या करें से क्रिया करी में ईलंगटे संचित मूल आहार तैंपत किरीम मोना तो उदाहरण है उदाहरण कैरेट बीट कैरेट बाटल आम हर यान्ने वा ये तो कल कुते मूल गैटी थी क्या यान्ने ओये प्राणीले शाक का वाला तमाती नहीं ये वाला नीति कुंभा वाला क्राइसोबियम के लारे मूल बैक्टीरिया वा जीवात्ते ना शाक के टावाशे पोष पदार्थ ये ඒවා මගින් ලබා දෙනවා ඒකත් මතක තියා ගන්න ඕන. වම්ව පාඩම් කරද්දී එතන තියෙන පුතේ 7යි ඒ මුල් වර්ග 7ම පාඩම් කර ගන්න ඕනි. ඊළඟ ඔසිට සර් ඔව් මේ අර අන්වීක්ෂයක් ඇඳලා නම් කරන්න කිව්වේ සර්. පුතේ ඒක මම ඊළඟ දවසේ කන්නම් අද වෙලාව නැති නිසා මතක් කරේවත් නැහැ. හා සර්. හරි. ඊළඟ ඔසිට पुता गमन कोई थे एक मिनट क्या नहीं हाँ ऐहना मत आये पारा क्या ने बीबी ले थे हाँ बीबी ले हरी इसको ले कोई थे महामाते विद्या विद्या मूल द्रव्य क्या ने हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन क्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ඊළඟට මේ ආලග්න මුල් කියන්නේ මොනවද ආරෝහක මුල් ඒ වෙන මොකද කියන කාර්ය
අන්දට ඉහළ නැගීම සඳහා ආධාරයට සැවීමට උපකාරී. උදාහරණ මොනවද? බුලත් ගම්බිරි. හරි. ඊළඟට කරුමුල්. අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම. උදාහරණ නුග. හරි. බොහොම හොඳයි. මගුල් පාඩම් කරලා දින ඔක්කොම මට විශ්වාසයි. ඊළඟට පුතේ අද වෙලාව ඉවරයි අපිට. මොකද හතර ක්ලාස් එකක් ආරම්භ කිරීම නියමිතයි අයිලෙන් කොලෙජ් එකේ. ඉතුරු අය ගෙනොත් මම අහමු විදියට පාඩම් ගන්නවා. ඒ නිසා පාඩම් කරලා තියෙන්න ඕනි. අන්නේක්ෂේ රූපස්කන්ධ ඇඳලා තියන්න කියලා කිව්වා. ඒක ඇඳපු නැති අය අචුපතෙන් බලාගෙන ලස්සනට රූපස්කන්ධ ඇඳලා කොටස් නම් කරලා තියෙන්න ඕනි. ඒවැ ක්‍රියාකාරීත්වයෙන් කතා කරන වෙලාවට අපිට ඒක වැදගත් වෙනවා. අපි ලබන සතියේ අලුත් පාඩමකින් හම්බ වෙනවා. හැමෝටම සුබ රාත්‍රියක්. අයිබුවන්. තෙරුවන් සරණයි.